බස්ගාස්තු 112.5කින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. මෙම බස්ගාස්තු සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි. ඉන්ධන මිල වැඩිවීමත් සමග බස් සංගම් ගාස්තු සංශෝධනයක් ඉල්ලා වැඩ වර්ජනයකට යෑමට පසුගියදා තීරණය කිරීමත් සමග රාජ්‍ය ගාස්තු සංශෝධනය කිරීම සඳහා පියවර ගත්තා. පළමු අවස්ථාවේදී 6.5%කින් බස් ගාස්තු ඉහළ දැමීමට රාජ්‍ය තීරණය කළත් ඊට බස් සංගම් විරෝධය පළ කිරීමත් සමග 12.5% දක්වා ගාස්තු සංශෝධනයකට එකඟ වුණා. අද පැවති කැබිනට් සාකච්ඡාවේදී මේ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව රුපියල් 10ක් පැවති ආවම ගාස්තුව රුපියල් 12ක් දක්වා ඉහළ යනවා. මේ අතර රුපියල් 842ක් පැවති සාමාන්‍ය සේවා උපරිම බස් ගාස්තුව රුපියල් 947ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වසර දෙකක කාලයක් සඳහා බස් ගාස්තු ඉහළ නොදැමීමේ කොන්දේසිය සහිතව බස් ගාස්තු ඉහළ නැංවීම සිදු කෙරුණා. මේ සම්බන්ධයෙන් බස් සංගම් හා ප්‍රවාහන බලධාරීන් අතර හමුවක් අද පස්සරුවේ ප්‍රවාහන අමාත්‍යංශයේදී පැවැත්ුණා. ආණ්ඩුවත් අපිත් අතර සාකච්ඡාවට කීපයක් පැවැත්ුණා. ඒ සාකච්ඡාවලදී අපේ ඉල්ලීමට ආණ්ඩුව ඇහුම්කම් දුන්නා වගේම ආණ්ඩුවේ ඉල්ලීමටත් අපි යම්කිසි ප්‍රමාණයකට ඇහුම්කම් දුන්නා. ඒ නිසා අපි කකුලක් පස්සට අරගෙන 12.5ක බස් ගාස්තු සංශෝධනයක් ගන්න අපි කැමති වුණා. මේ තුලින් අනිවාර්යයෙන්ම අපි විශ්වාස කරනවා ඉදිරි අනාගතයේදී මගේ ජනතාවට ගුණාත්මක ප්‍රවාහන සේවයක් සලසා දෙන්න අපිට හැකියාව ලැබෙයි කියලා. අපි බලාපොරොත්තු වෙන්නේ 10%ක බස් ගාස්තු සංශෝධනයක් දෙන්න. ඔවුන් ඒකට කැමති වුණේ නැහැ. ඒ නිසා අතරමැදි ගානක් ලෙස 12.5ක බස් ගාස්තු සංශෝධනයක් අපි ඔවුන්ට ලබා දුන්නා. කැබිනට් මණ්ඩලය මේ අනුමත කරලා තියෙනවා. ඒ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දීලා තියෙන්නේ වසර දෙකක් යනතුරු බස් ගාස්තු සංශෝධනය නොකිරීමේ පදනම මත එය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.